අද මාර්තු දෙවැනිදා. අපේ දුලපු තල දන්නවද මාර්තුත් දෙවැනිදා විශේෂ වෙන්නේ ඇයි කියලා. එහෙන මන්න ආගන්නකො සෑම පසරකම මාර්තුමස දෙවැනිදින සිංහල භාෂවාදිනය ලෙස නම් කරලා තියෙනවා. එවන්ගේම ඉංග්‍රීසි අධිරජ්්‍යවාදීන්ගේ පාලනයට එහිව වාර්ිය පුල ශ්විසු මංගල ස්වාමින් වහන්සේ ඉංග්‍රීසි අච්වය බිමදමා ග ශ්‍රීලන්කාද ජේසවූයේ මාර්තු නෙවැනිදාකයි සුදු ජාතිකයින මේ රදතවමත් අපේය කිවිසුුවට අත්සන් තබන්නටත් කලින් තොපගේ කොඩිය වසවන්නට අති ඉදැ නොදෙමු මැතයුගේ මෙරට බිහිවෝ විශිෂ්ඨතම පඩිවරේකු වෝ කොමාරතුංග මොනිදසශූරී මරණයට පත් වනේ. එක්දස් නවසිය හතලිස් හතරේ මාර්තු දෙමනිදායි. මෙම සිදුවීම් දෙක පාදක කරගනිමින් එක්දස් නවසි අසුනවේදී. රජය සෑනු වසරකම මාර්තුමස දෙවැනිදා. සිංහල භාෂාදිනයලෙස ප්‍රකාශයට පත් කලාා. සිංහල භාෂාව කියන්නේ ශ්‍රී ලංකාවේ ජනගානෙන්. යට හැත්තයි පහක් පමණ පිරිසක් මවුබසලෙස යොදදා ගන්නා භාෂාව ඒ ලුංකයේ අනෙකුත් භාෂා සමග සසදා බැලුවම ඉතාමත් සුළු බසක්වන්නට පුළුවන් ඒ බොහෝ භාෂාවලට නැති අතිශ්‍යය දීර්ග ඉතිහාසයක් මහා උරුමයක් එවාගේම සවිමත් පදනමක් සිංහල භාෂාවට තිබෙනවා අප ලෝතුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තුම් ශ්‍රීමක බුද්ධ වචනය ප්‍රත්ථම වරට ග්‍රන්ථරූඩ කෙරුණේ සිංහල භාෂාවේ අක්ෂර වලින්ඒවාගේම ධර්මය පැතිරුණු සියලු රටවල්වලට අර්ථකතා සංග්‍රහය අවශ්‍ය වන විට එයද පිරිසිඳවා ආරක්‍ෂාවී පැබතියේත් සිංහල භාෂාවෙන් ශ්‍රී ලංකාවේ ජීවත් වූ ශ්‍රේෂ්ට පණ්ඩිවරයකු වෝ කුමාරතුංග මනිදස ශූරීෙන් අනෙක් සාහිත්‍යකරුවන් අතරෙන් විශේෂ වූයේ. ඔහු තුළ පැවති අස්සාමාන්‍ය භාෂාඥානයක් නිර්මාණශීලී චින්තනය සඳහා. සිංහල භාෂාව ඉතා අපෝරු ලෙස හැසිරවීමත් නිසායි. කුමාරතුංග මොනිදස ශූරීෙන්. මෙහෙම කියලා තියෙනවා මත්තකද බලන්නකෝ දෙස බස රැස කියන තුළින් දෙස රැස දෙක රැකිෙන්නේ බස රැකුණොත් විතරයි යම්කිසි ජනකොටසක් ජාතියක් බවට පත්වන්නේත් තවත් ජාතියකින් වෙනස් වන්නේත් ප්‍රධාන වශයෙන්ම ඒ ජනකොටස සතු සංස්කෘතිය නිසයි සංස්කෘතියේ ප්‍රධානමාංගයක් තමයි භාෂාව කියන්නේ මේ අනුව බැලුවම භාෂාව පිරිිහුණුත් සංස්කෘතිය පිරිහෙනවා සංස්කෘතිය පිරිහුණාම ඉබේම ජාතිය පිරිහෙනවා මේ විදිහට කල්පනා කරාම කොමාරතුන්ගයන්ගේ අදහස හරියටම හරි ඉතාම වැදගත් කරුණ තමයි අපි සිතන්නේ මව්බසින් වීම යම් තැනැත්තෙකු භාෂාව ගණනාවක් ඉගෙන ගත්තත් ඔහු සිතන්නේ තම මවභාෂාවෙන් අපට ඉතාමත් හරදයංගම වන්නේ අපේ මවභාෂාවයි ඒනිසා ඔබේ දරුවන්ට අනෙක් භාෂා දැනුම වගේම හොඳ සිංහල භාෂා දැනුමක් ලබා දෙන්න